පඩුල්ලම ඔබලා වගේ නරයන් ආමන්ත්‍රණය කරන්නේ. එදා හුරා! මගේ පියාදර දේවියා, සත්තරුමේ නයෝදපුර රාජධානියේ පාලනය කරපු හරිචන්ද්‍ර මහරජතුමාට දෙන හුරා ලැබුවා. නේ 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 හරිචන්ද්‍ර මහරජ උත්තමයාණන් වහන්සේ. එදා හුරා ලැබුවේ නැහැ. එදා හුරා වලින් ලබා ගත්තා. ඒ ලබා ගත්තේ කොහොමද කියලා ඔබට මම පැහැදිලි කරන්න අමතකද? මේද සුළු මාතකට ඉස්සෙල්ලා හැදර් එනකුස හැදර් එනක් වට දාගැ බැඳි මන්සුර ඔබට ලබා දෙනවා කියලා පොරොත්තු වුණා. ඔන්න එතනදි තමයි මේ හෙන හුරා ඔබගේ ජීවිතයට ඇතුළුනේ. තවත් මේ ලැබපු හෙන හුරා ඔබේ ජීවිතය තුරන් වෙනට සූදානම්. හැබැයි එක දෙයක් මත, ඒ තමයි අර ලබා දෙනවා කියපු මන්සුරන් තමන් සතු නැතුණා නැහැ කියලා මට වහා ප්‍රකාශ කරන්න. අතුද වෙන්නම් ආපස්. මේ හන්නඩක් සේත්‍රය අනනේ මම පොරොන්දුණු කිසි දෙයක් මම ලබා නොදී ඉඳලා නැහැ. මගේ පොරොන්දු හරි ආකාරයෙන් නිසි ආකාරයෙන් කරනවා. මේ රාජමාලිගාවට ආපු කිසි කෙනෙක් මම හිස්සති යවලා නැහැ. මගේ සේවකයා මම මොනවාම මං ඒ ලබා දෙන්න. ඒබල් වහන්සේ කනගාටු එබ වහන්සේ කිව්තර මසුනන් ගන්දරාවක් රාජමාලිගාවේ මාර්ථගාරයේ සතුව නැහැ. හරිචන්ද්‍ර මහරජතුමනි වහන්සේ ප්‍රකාශ කරන්නේ ඔබේ සේවකයා කියනවා එවන් මසුරම් භාණ්ඩාගාරේ රතුව නෑලු රාජමාතාවනි. ඔබගේ ස්වාමියාට පැහැදිලි කරලා දෙන්න එවන් මසුරම් භාණ්ඩාගාරේ සතුව නැත්තම් මට කොහොමද මසුර ලබා දෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න. ඔබේ ස්වාමියාට පැහැදිලි කරලා දෙන්න. මදක් සිතන ස්වාමීනි අපේ දරුවගේද මේ රාජ්‍ය ගැනේ රටේ සියක් ගැන සිතන ස්වාමීනි අපිට වෙන මසුර ප්‍රමාණයක් නැති නිසා තිබෙන මසුර ප්‍රමාණය රැගෙන උදේ එතුමාට ආපසු යන්න කියන්න ස්වාමීනි. පියාදර දේවිය කිසිසේත් මට එය සිදු නොකර මම ඒ විදිහට ආමන්ත්‍රණය කරන්නේ නැහැ. මම පොරොන්දු වුණා පොරොන්දු ඉෂ්ට කරන්න ඕන. මේ අහන්න සේවකය ඔබ අද මේ යන්න කාසිපුර රාජධානිය බලා ඉන්න කාසිපුර මහරත්තුමා බැහැදකලා හරිචන්ද්‍ර මහරත්තුමාගේ ආඥාවක් මේ රාජ්‍ය උපසිර තබාගෙන අවශ්‍ය කරන මසුරන් ටික සක්සල දෙන්න කියලා ඔබ හසුපතක් රැගෙන අදම පිටත් වෙන්න. ආයෝදාපුර මහරත්තුමනේ තවත් මොන තකතිරු වැඩ කරගත්ත ඔබ වහන්සේ. මගේ මසුරන් ගෙවන්න ආයෝදාපුර රාජධානිය කාසිපුර මහරත්තුමාට උගසර තබනවා. ඔබ කල්පනා කරාද බිදක් මේ අහිංසක රාජ කුමරුවන්ට යන අනාගතය කුමක්ද? මේ රාජ මාතාව රාජ මාතාවත් මේ රාජ කුමාරයාට සිදුවෙන්න කුමක්ද කියලා ඔබ මොහොත කල්පනා කරාද නැහැ. තමන් තමන් ගැන පමණයි සිතුවේ. රාජ මාතාවනේ තේරුම් කරලා දෙන්න. මේ ස්වාමියාට ඔලයක් කියලා කලදක්වත් තියනවා නම් මෙවැනි තකතිරු වැඩ කරන්නේ නැහැ. මම එහෙම ප්‍රකාශ කළේ වෙන අන් කිසිවක් නෙමෙයි. අර මසුරන් නැහැ කියලා කිවනම් රාජ මාතාවනි මම යනවා. මේ රාජ උගුතර දබන්න ඕනේ නැහැ. පැහැදිලි කරලා දෙන්න ස්වාමියාට. අපිට මොකද වෙන්නේ ස්වාමීනි? මේ රාජ උගස් කරාම දරුවට මොකද වෙන්නේ? අදින් ස්වාමීනි මදක් කල්පනා කරලා එතුමාගේ සමාව අරන් තිබෙන මසුර ප්‍රමාණය රැගෙන ආපු සිද්ධ කුඩ මත් දන නමස්කාරල කළ සමාව ගන්න නැහැ මත් දෙවියන් හැද. මගේ පොරොන්දු නිසියාකාර ඉෂ්ට කරනවා. හැබැයි පොරොන්දු ඉෂ්ට කරන්න ඉස්සලා මට තව දෙයක් තියෙනවා මතක් කරන්න. දැන් හරියටම දින 6යි මම මේ රාජමාලිගාවට ඇවිල්ලා තාමත් මගේ මසුරන් ලැබුණ නැහැ. මේ නස්සේත්‍රගේ නීතියක් තියෙනවා. ඒ නීතිය තමයි සත් දවසක් ගත වුණත් ඔය මසුරන් වලට පොලියක් හදනවා මම. හැබැයි ඒ මසුරන් වලට ඒ පොලිය ගෙවන්න බැරුණත් පොලියට පොලිය වැල් පොලිය හදනවා. ඒ විතරක් නෙමෙයි, ඒ රාජමාලිගාවේ නැවතිලා ඉන්න ඉදිරි කාල සීමාව තුල දෙව්ලව මට ලැබුණ සියලුම සුර සැප ඔබ ලබා දෙන්න ඕන. මගේ ශරීරය පවා සම්භාවනය කළ යුතුයි. බාර ගන්න සූදානම්ද? සඳුන් කිද පරිමුසි කරපෝ සඳුන් කිරිපැනෙන් මගේ ශරීරය දෝවනය කරන්න ඕන. රාජමාතාවනි ඒ ඔබ සිදු කළ යුතුයි. කියන්න ඒ දඩුවන් ඔබිදිනමද හෙමත් නැත්තම් මාව මෙතන ඉදිහස් කරලා අරිදාදෝ මසුරන් නැහැ කියලා කියන්න ඔබේ ස්වාමියට. පියාදර දේවිය ඔබලා කෙසේ කිව්වත් මගේ පොරොන්දුව මම ඉෂ්ට කරලා මිස මම පස්ස බලන්නේ නැහැ. මේ හන නක්ෂේත්‍රය මගේ දේවිය නෙමෙයි,
ඔය කරන්න හැම ගැතිකමක්ම මම කරන්න. හොඳයි හොඳයි හොඳයි, එනම් දෙව්ලොවට ලැබුණ හැම සුර සබක්ම ලැබිය යුතුයි. සියලුම මසුරක් මේ වෙනකොට සූදානම් කරලා අවසානයි. හොඳයි සේවකයෝ, ඔබයන් යන්න මාල්ගාවට. මයිතුන් හරිය නක්ෂේත්‍රයක සාකච්ඡා කරගන්න. නක්ෂේත්‍ර හරිචන්ද්‍ර මහරත්තුමා උනත් පොරොන්දුවක්ගේ පොරොන්දුව නිසියාකාරයෙන් ඉෂ්ට කරනවා. අන්න ඔබේ මසුරන් මේ වෙනකොට සූදානම් කරලා අවසානයි, රැගෙන යන්න. සූදානම් කරලා අවසානයි, රැගෙන යන්න. හරිචන්ද්‍ර මහරත්තුමනේ හිතුවද බනිදාස් කියලා? නැහැ, හරියටම අද වෙනකොට දින 7යි මම කිව්වා. දින 7ක් ගත වුණොත් මම පොලියක් හදනවා කියලා. මේ වෙනකොට ඔය දින 7ට මසුරන් දහසක පොලියක් හදලා අවසානයි. වනක්ෂේත්‍ර, ඔබ එහෙනම් මසුරන් දහසක පොලියකුත් එහෙනම් හැදුවා? ඔවමම හැදුවා මම කිව්වනේ. කමක් නෑ, ඒ මසුරන් දහසවත් දෙන්න නෑ කියලා මට කියන්නකෝ. මෙච්චර දේවල් මම අහිමි කරගත්ත නම් මේ රාජ්‍ය පුදර දබල මේ මසුරන් සූදානම් කරුවා නම් මගේ පියාදර දේවිය, මේ රාජ්‍ය මාලිගාව, මේ රාජ්‍ය, මේ කිසිම දෙයක් දැන් අපට අයිති නෑ. මම අයිති දැන් කාසිපුර මහරජතුමාට. මහපාර පාර ගානේ ගෙයිලා සිංහමන් යදල හරි මගේ පියාදර දේවියත් මගේ රත්තර පුරුත පුරුදු තම ජීවත් වෙනවා කියලා මම ඔයාලට පොරොත්තු වෙනවා. ඒ වගේම මතක තියාගන්න, හරි යදල මහරජතුමනේ රාජ මාතාවනේ. ඔය පළදකට තිබෙන රාජ ආවනෝ රන් මිනි මුදු මැලෙක්. ඔව්ව සියල්ලත්ම අවශ්‍ය. ඔබලගේ නෙමෙයි ඔව්ව. මෙව්ව දැන් සියල්ලත්ම අයිති. අන්නර බාණ්ඩාගාරේ රස් කරලා තියෙන හැදරියනක් උස හැදරියනක් බඩදාගා බැති මසුරන් වලටයි. ඔව්ව සියලු දේවල් ගලවලා එයි තමලා. බහපල රාජ මාලිගාවෙන් මගේ මසුරන් දා හොයලා දීපල්ලා. ඉතින් මේ නක්ෂේත්‍රයට කෙසේ හෝ හරිචන්ද්‍ර රාජමාලිගාවේ සියලු දෙනා මහා පාරක බැස්සුවා. මහා පාර පාර ගානේ මේ හරිචන්ද්‍ර මහරජුගත් රාජමාතාවට රාජකුමරුන් වද හිංස හෙළියර කරමින් මේ නක්ෂේත්‍ර රැගෙන යනවා තමන්ගේ පොලි මසුරන් දහස හොයන්න. මේ වෙන විට ගිහිල්ලා මේ නක්ෂේත්‍ර ඇතුළු පිරිස ගිහිල්ලා ගිහිල්ලා නවතින්නේ කාසිපුර නගරේ. මේ කාසිපුර නගරේ ඉන්නවා හෙට්ටි මුදලාලි කෙනෙක්. මේ හෙට්ටි මුදලාලි මුදල් පොලියට දෙනවා. පොලියට දීලා ඒ පොලියට ගත්තාය මුදල් දෙන්නේ නැහැ. ඒ පොලි මුදල් එකතු කරන්නේ දැන් නගරේ මෙන්න මේ අංගමට ගමන් කරනවා මේදා හෙට්ටි මුදලාලි. පාර යනකොට ලතාවක් තියෙනවා යකෝ. ඕම එන්න ගෑනු
බලාවන් සිංහල ගෑනු කෝමද මෙන්න ලත්තාව කටයන්න බා. ඒක රාලාමේ මොකද සිංහල කෑන ගැන ඔච්චර වරණ කරනවා? නැන සිංහල කට්ටිය උඹලගේ ශායන්න වෙනසත් යන දැන් සිංහල කට්ටිය බලාපන් මෙතෙන්ට අඳිනවා. ඔව්. එමුණාන මෙතෙන්ට පලනවා. ඒක කැත්තයි නේ. ඒක මොසලෙන් අපි යෑම නෙමේ. ඔව් දිගට. ඔද්දට කී කරුව හොඳට ඇඳලා පළඳලා හොඳට ඉන්නවා. හොඳට ඉන්නවට කමන්නේ මේම මෙම නටන්න එපා. ආමිනේ. ආලාමි. ඔය සිංහල ගානුන්ට ලක්ෂණම ඇඳුම තමයි චීටි යැත්තේ. දැන් එමු අඳිනවද චීට දන්නේ නැහැ. අයියා අඹුඩලෙන් ෂොක් ගන්න කිව්ල ගොයියා මාත්තයා. ඊට පස්සේ ගොයියා මාත්තයා නිතරම අඹුඩ ගාගෙන ළුින්නේ. ඊට පස්සේ කඩේ මුදලාලි ළඟට ගිහින් මුදලාල්ලේ මම තමයි උන්ට අඹුඩලෙන් ෂොක් දෙන්නකෝ. මොන එකද කියනොට මේ වාගේ කිව්වලු බා. ඊට පස්සේ අනේ ඊට අඹුඩ ගාලා නෑ බා. අපාලා අවුරුද්ද ඇල්ලුවේ නෑ නේද? අල්ලා අල්ලා ඔල්ලයි මන් නැත්තයි. එක නෙමෙයි රාලමි. කොහමද අද දවසේ පොලිය? පොලිය. උඹලා ඉතින් පොලිය බලන්න තමයි ඉන්නේ. ආමිනේ. ඔව්. සිංහල කෙල්ලක් අඳගෙන ඉන්නකොට මොකද ඇඳුමට පොඩි ළමේ කම්මෙන් ආනමල්ලු මොනවද අම්මේ ඇඳුම් ජාතියක් දිගට දිගේ හිරටම ඇඳලා කොහමද අම්මේ මෙව්වා අඳින්නේ නහරවැල්ලු එළියට අපා ඉතින් ඉතින් අම්මා කියනවලු ගන්න ගන්න බෑ දැඟ ඇති කාලෙට ගල්ලංගේ ඇති ඕ මුන්තමයි නාරන මේ බම් පයින්න ඇතියම එක්ම එකක්ම පැනලා බල්ල පම්බන්න එක නෙමෙයි දැන් අමුචලා බලන කොච්චර හොඳට ඉන්නවද රෙද්ද වාගෙන ඔව් සිංහල ගානු එක ගානියක් නගරට ගිහින් හැමින් ගම නින්ද බැලුව එළියට යන්න ඊට පස්සේ අම්මා තනම බැලුවලු නෑ මාමා කෙනෙක් ඒ කොහේ එළියටද එළිය මොකද එළිය එළිය පත්තු කරන එක ඒක මොකද අනේ එළිය කියන්නේ මේ මේ මෝත්‍රා කරන්න මෝත්‍රා කරන්න ඒ මෝත්‍රා කරන්න සිංහල මාමා කෙනෙක් පොළට ගිහින් මම දැන් ගා අයිනේ අයිනේ ඉන්නවලු ඊට පස්සේ මාළු මුදලාලි පිටිපස්සෙන් ගැලු මාළෝ කියගෙන මොනවාද මචං මාළෝ අපා පෙර අලමි තෝයා ගන්න જાති ඒක නෙමෙයි මට පොලිය බලන්න ඕන කීයද පොලිය හරි ඉන්නවා රබඩගේ ගෑණි ගත්තා කිව්වා කීයද මන් දන්නේ ඒකේ පොලිය සම්මන්නේ ගෑණි පොලිය දුන්නේ නැහැ අපා අයියා ඒක කියලා හරියන්නේ නැහනේ චල්ලිල්ලන්න මම ඕම කරලා නැමිලා ගේතුරෙන් අපි ශාපි ළඟට ජල්ලි ගන්න එන්නේ දෙකට නැමිලා අනේ ටිරාලාමේ තැසියපන දෙන්නක මම බොලි ගන්න යනන්නේ මුන් ළඟට තුනට නැමිලා ඒකනේ උගේ අම්මට දනීපද දන්නේ ඒකනේ ආමිනේ සම්මන්නේ ගෑණිගේ ශල්ලිල්ලන්න ගයි කියලා මේක දුවන වත්ත පිටිපස්ස ඊට පස්සේ මම දුවා වත්ත පිටිපස්සට සිංහල කෑනි පස්සේ දුවන ගමන් ගැව්ව පයින් ගානට ගෑණි කියලා කොල්ල කොල්ල අයිස්සෙ හප්පාලා මදියා අල්ලුවා ඊට පස්සේ පොක්කද උනා අල්ලන්න කෙනෙක් ඉන්නවනේ ඔළුව කොහිල කරලා තේනවා ඊට පස්සේ ඊට පස්සේ මං තිබ්බව ඔක්කොම එකතු කරලා ගලවගෙන දුහගෙන ආවා ඒ දෙක ඔක්කොම ගැලෙව්වා බා අප්පා ඉතින් මොකද උනා මගේ පොලියට අල්ලියන්න සල්ලි දියන් කිව්වා සල්ලි දෙන දවසට රෙද්ද දෙන්නන් කිව්වා ඉතින් අනේ ඇටිලාලා මේම කරන්න එපා මං කොහොමද ගෙදර යන්නේ කිව්වා මං කොයිල ගලෝ දෙකක් කඩාගෙන මේම පලයන් කියලා සිංහල කෑනේ දෙරෙදි ටික අරගෙන ඊට පස්සේ කොහමද ගෙදර ගියේ කොහොම ගියාද කියලා මං බැලුවේ ඒක නෙමෙයි ආ චූටිය කොල්ලද කොයිද ඇවිල්ලා පොලිය දෙන්න බැර ආ චූටිය කොල්ල පොලිය දෙන්න ඇවිල්ලාද උඹලා ගන්න කඩන මේ කබල් බයිසිකල් දෙල ගත්තේ දැන් ඌලනුත් නැහැ ආ දැන් ඕන් හොඳ බඩු අරද ගානාරිද ඌද ඌදෙනවා ඌව මේක ඇත්ත ඇත්ත Yeah,
අය බෝ කීද ඒමොකටද ජල්ලි අඟගන්න ඒකනෙ ඔරු ඉන්නවා ඔයද දන්න දන්නවනේ ඉතින් බංකුවේ තමයි දංගල්ල බංකුවේ ඕම දාපම ඔරු ගන්න බැරුනේ බා ඒකනේ අයිය ඒ වුණට පෙළක් ගානු ගන්නකම් බලාගෙන ඉන්නවා මන්නන ජල්ලි ගන්නත් දාපු කවල් ආමනේ අහරලමි මෙන් ඉඳ ගන්න ඒක නෙමෙයි රලමි මට හරි දුකයි රලමි මම වතුර ගේන්න නලලින්ද ළඟට ගියා එතන සිංහල කෑනු ගොඩක් හිටියා අම්මට හිඳලා මං කලේ වතුර පුරෝගෙන අපව එන්නකොට අපා මාදියා කියපු කතාවිව ශබ්ද බෙරුවා සිංහල කෑනු තමුචට ඔය යන්නේ පුසි කිව්වා ඔය යන්නේ පුසියක් කිව්වා පුසි ඔව් රලමි පුසා කිව්වා අර මොකද මගේ පුසියා ඒක මට තේරෙන්නේ නැහැ ඒක අපිට තරුව නැති ඉඳද දන්නේ නැහැ නේද රලමි තරුව නැතුව නෙමෙයි බල දරුව මම මේ හදන්නේ නැති උන්ද කන්න දෙන්න වෙනවා අප්පා රලමි ලෝබකම අපිට කොහොම අම්මා වෙන්න අප්පා වෙන්න කොහොම ආශනාවක් අම්මා පොනේ දෙක උන්දට මැති බාන්න අනේ උනාට මම කතා කරන්න ඕනේ නැහැ නේ එක එක කැදිගේ මම සාමාන්‍ය පොලියට දෙන මිනිස්සු 80යි 40ක් ඌට මට 60යි කොච්චර මිල මුදල් තිබ්බත් වැඩක් තියෙනවද තරුව නැතුව මොන තරුවද බං එතකොට ඌට අඳින්න දෙන්න ඕන ඉස්කෝලේ යවන්න ඕන ඒ උනාට ඒ කෑනු කියන කතාව මට ඉවසන්න බෑ මේ පුෂ්‍ය කියන්නේ අපිට දරුවෝ නැහැ කියලා උඹට මතකද කියාපු ගානේ ඔව් මතකයි ගොඩක් එන්න කියපංගෝ අර ළඟ කොල්ලගේ අම්මනේ කිව්වේ ආ ඌට ඒකිට එන්න කියපංගෝ ඒ මොකටද මම ඌකිට පුෂ්‍ය පෙන්නන්න ඒ කිව්වේ සිංහල ගෑනු තම්බි මිනිසුන්ගේ පුෂ්‍ය බලන අයියා කොහතර පොයි ජීජලින් වෙන ගාන ආ මමගේ